ලංකාවේ බෞද්ධ ස්තූපයේ ආශ්‍රිතව දක්නට ලැබෙන සුවිශේෂ නිර්මාණ කිහිපයක් පිළිබඳව මේ පාඩමේදී ඔබගේ අවධානය යොමු කරනවා. පාඩමේ මාතෘකාව අලුත් පිටුවක ලොකුවට ලියා ගන්න. මේ පාඩමේදී අපි කතා කරන කරුණු චිත්‍ර විෂයේ ඉදිරි පාඩම්වලටත් අවශ්‍ය වෙන නිසා මේ පිළිබඳව ඔබගේ විශේෂ මතකයක් තිබිය යුතුයි. ස්තූපය කියන්නේ මොකද්ද? එහි වැදගත්කම කුමක්ද? එහි විශේෂ අංග මොනවාද ආදී කරුණු පිළිබඳව මම මීට කලින් පාඩමකදී කතා කළා ඔබට මතක ඇති. එහිදී අප ස්තූපය හඳුනාගත්තේ බෞද්ධ විහාරස්ථානයක පිහිටි විශේෂතම ආගමික ගොඩනැගිල්ල ලෙසයි. බුදුන් වහන්සේගේ හෝ රහතන් වහන්සේලාගේ ශාරීරික ධාතුන් හෝ පාරිහාරික භාණ්ඩ තැන්පත් කර ඉදිකරන නිසා එහි ආගමික වටිනාකමත් ඉහළයි. එම පූජනීය බව නිසාම ස්තූපය පොළොව මට්ටමින් තරමක් උසට විශේෂ මළුවක පීඨන ආකාරයට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. සමචතුරස්‍රකාරව නිර්මාණය කර ඇති එම මළුව සලපතල මළුව නමින් හඳුන්වනවා. ඊට පිටතින් වැලි අතුරන ලද මළුවකුත් නිර්මාණය කරලා තිබෙනවා. ස්තූපය විශාල නම් මෙම මළු විශාලව නිර්මාණය කළ යුතුයි. එම මළුවලට පිවිසුන අයගේ ආරක්ෂාව සඳහා මළුවට පවුරු ඉදිකර තිබෙනවා. මේ සියල්ලට අලංකාර කැටයම් යොදමින් කලාත්මක වටිනාකමක් එක් කිරීමටද අතීත ඉංජිනේරුවන් හා කලාකරුවන් සමත් වුණා. අනුරාධපුර හා පොළොන්නරු ප්‍රදේශවල පැරණි නටඹුන් නැරඹීමට ගිය අවස්ථාවලදී මේ නිර්මාණ සැලසුම් පිළිබඳව අධ්‍යයනය කළාදැයි ඔබ හොඳින් මතක් කර බලන්න. අපි දැන් බලමු ස්තූපේ නම් සුවිශේෂ නිර්මාණ සැලැස්මට එකතු කරන ලද අනිකුත් නිර්මාණාංග මොනවද කියලා. ඔබ මේ දකින්නේ ඉහළ මළුවට පිවිසීම සඳහා ඉදිකරන ලද පඩිපෙළක්. කළුගලින්ම කළ නිර්මාණයක්. මේ වගේ පඩිපෙළක් ඉදිකිරීමේදී එහි කල් පැවැත්ම ශක්තිමත් බව මෙන්ම එහි යනෙන්නන්ගේ ආරක්ෂාව තහවුරු වනසේ ඉදි කළ යුතුයි. ඒ පිළිබඳ විද්‍යාත්මක දැනුම සේම එයට එක් කළ යුතු ආගමික හා කලාත්මක වටිනාකම් පිළිබඳවද හොඳ අවබෝධයක් එකල ඉංජිනේරුවන්ට හා කලාකරුවන්ට තිබූ බව මේ පඩිපෙළ නිරීක්ෂණය කිරීමෙන් ඔබටත් හඳුනාගත හැකි. දැන් අපි පඩිපෙළට සම්බන්ධ නිර්මාණාංග කිහිපය හඳුනාගනිමු. මම WhatsApp මගින් එවන ලද පඩිපෙළ පින්තූරය අලවලා ඔබ දැන් හඳුනා ගන්නා නිර්මාණ නම් කරගන්න. මේ නිර්මාණ පිළිබඳව ඉදිරි පන්තිවලදී සවිස්තර ලෙස ඉගෙනගත හැකි නිසා දැනට හඳුනාගත්තාම ඇති. මේ කියන්නේ පඩිපෙළ පාමුලම තියෙන නිර්මාණාංගය. මෙය හඳුන්වන්නේ සඳකඩ පහණ නමින්. මෙම වචනයේ පහණ යන්නෙහි තේරුම පාෂාණ කියන එකයි. ලංකාවේ තියෙන ලස්සනම කැටයම් තියෙන සඳකඩ පහණ ඔබට ඊළඟ රූපයේ නැරඹිය හැකි. සෑම සඳකඩක්ම මේ වගේ අලංකාරව කැටයම් කර නැහැ. එක් එක් යුගවලදී හෙළ කලාකරුවන් විසින් ඔවුන්ගේ දක්ෂතාවන් අනුව සඳකඩ පහණ විවිධ ආකාරයේ කැටයම් යොදමින් අලංකාර කිරීමට උත්සාහ කරලා තිබෙනවා. ඒ වගේම රහතන් වහන්සේලා වැඩ සිටියයි සැලකෙන මිහිතලය පුදබිමේදී කැටයම් නැති ඉතා සරල චාම් සඳකඩ පහන්ද දැකිය හැකි. මේ නිර්මාණ තිබෙන තැන්වලට ගියාම මේවා හොඳින් නිරීක්ෂණය කරන්න. අපි ඊළඟට හඳුනාගන්නේ මුරගල නම් නිර්මාණයයි. එය පඩිපෙළ පාමුල සඳකඩ පහනට දෙපසින් තමයි පිහිටුවලා තියෙන්නේ. මුරගලේ නිරූපණය වෙන්නේ නාග රාජ රූපයක්. මෙහි හිස පිටුපස නාග පෙන හතක් ඔබට දැකිය හැකියි. නමුත් සෑම මුරගලක්ම මේ වගේ නැහැ. එක් එක් යුගවලදී විවිධ ආකාරයේ කැටයම් යොදමින් නිර්මාණය කර ඇති මුරගල් ඔබටත් එක් එක් තැන්වලදී බලාගත හැකි. අපි ඊළඟට හඳුනාගන්නේ පඩිපෙළ දෙපස තියෙන අත්වැලක් වගේ තියෙන නිර්මාණය. එය හඳුන්වන්නේ කොරවක් ගල නමින්. මකර මුවකින් විහිදී යන ගිනිදැල්ල මෝස්තරයකුත් සිංහ රූපයකුත් ඔබට මේ රූපයේ දැකිය හැකි. නමුත් සෑම කොරවක් ගලක්ම මේ ආකාරයට කැටයම් කර නැහැ. විවිධ යුගවලදී
විවිධ ආකාරයෙන් කුරවක්ගල නිර්මාණයේ වී තිබුණු ඔබටත් දෙකිය හැකියි. අපි පඩිපෙළ නැගලා ස්තූපය ළඟට ගියාම මල් පූජා කරන තැන තිබෙන තොරණ වගේ නිර්මාණය තමයි මේ. මේ හඳුන්වන්නේ වාහල්කඩ නම් ආයක යන නමත් භාවිතා කෙරේ. ඔබ මේ රූපයෙන් දකින්නේ රුවන්වැලි සෑයේ වාහල්කඩක්. ස්තූපේ වටා වාහල්කඩ හතරක් දෙකේ. මේ වගේ අලංකාර නිර්මාණ ලංකාවේ තියෙන්නේ කිහිපයක් පමණ. මිහින්තලේ යන දවසක ලංකාවේ පැරණිම වාහල්කඩක් ඔබට දෙකිය හැකියි. මේ තියෙන්නේ අනුරාධපුර තූපාරාමේ ඡායාරූපයක්. ඔබට පේනව නේද මේ ස්තූපේ වටා ගල් කණු රාශියක් හිටවලා තියෙනවා. අතීතයේදී ස්තූපයේ ආවරණ වැනි පරිදි ඉදිකර තිබූ ගොඩනැගිල්ලක නටබුන් තමයි ඒ. ඒ ගොඩනැගිල්ල හඳුන්වන්නේ වටදාගේ නමින්. කුඩා ස්තූපවලට පමණයි ඉදිකරලා තියෙන්නේ. මෙය සුවිශේෂ වාස්තු විද්‍යාවක නිර්මාණයක්. මෙය වෘත්තාකාරව ඉදිකරන ගොඩනැගිල්ල. මේ රූපවලින් ඔබට තූපාරාම ස්තූපයේ වටදාගේ සැලැස්මත් පැත්තෙන් පේන ලෙස අඳින ලද සැලැස්මකුත් දෙකිය හැකියි. ගේම ස්තූපයේ වටා පිහිටි මළුවත් වෘත්තාකාර ලෙස නිර්මාණය කර තිබුණු දෙකිය හැකියි. මීටත් වඩා අලංකාර වටදාගෙවල් දෙකක් ඔබට පොළොන්නරුවේදී හා මැදිරිගිරියේදී දැකගත හැකියි. කළුතර බෝධිය ළඟට ගියා මෑත කාලයේ ඉදිකරන ලද අලංකාර දකින්න පුළුවන්.